ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ආණ්ඩුව බඩේට පත් වෙලා මේ මාස දෙකකින් මෙයා කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අද මෙතන වෙලා තිබෙන්නේ ප්‍රශ්නයක් ගැන කතා කරන්නවත් සමහර ඇමතිවරු නැහැ. මම බයෙන් දෙලියන්න. මොකද ඇමතිවරුට දුරකථනයෙන් කතා කරන බැරි තත්ත්වයක් අද මේ රටේ උදා වෙලා තිබෙනවා. සමහර ඔක්කොරොනේ සමහර ඇමතිවරුන්ට උත්තර දෙන්නේ නැහැ. ඒකම සමහර ඇමතිවරු ඉන්න ළඟ ඉන්න ඔය කේවට්ටු ටිකක් ඉන්නවා. උන් ඇමතිරත් වඩා ආඩම්බරයි. මොකද අපි සිංහලෙන් අපි කැති කියනවා කියනවනේ අර කටකන බල්ලෝ සැරයි කියලා. ඒ තත්ත්වයට පත් වෙච්ච අමාත්‍යන්ත කීපයක් තියෙනවා. ඉතින් අපට අවශ්‍යකම තිබෙන්නේ අපි මේ ආණ්ඩුව බලයට පත් කළේ ජනතා සේවයේ ජනතාවට වැඩ කරන්න. ඒකොට ගෝඨාභය ජනාධිපතිතුමාගේ සැලසුම් මත අපි අගය කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නත් ඉන්නට ඕන ඒවා ගැන අවබෝධයක් ඇති පිරිසක්. එහෙම නැතුව ඒකත් කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ මූලික දේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටක ජනහනදා මේ මහජන නියෝජිත වශයෙන් ජනතාවගේ ඕනෑපෑකම් ගැන හොයලා බලලා ජනතාව කියන දේවල් ගැන පොඩ්ඩක් සැලකිලි අරගෙන කටයුතු කරන්න අපේ පළමු ඉල්ලීම අපි දෙන මැතිවරණ අවවාදේ ඕකයි. මොකද මේ ආණ්ඩුව බඩේ අපි ගිය ආණ්ඩුව බඩේටපත් වෙන අපි කිව්වේ මොකද්ද? රටේ සුභාධර්මයේ පවා ඒ ආණ්ඩුව විරුද්ධව කටයුතු කළේ. ඒක වුණා. නමුත් එහෙනම් මේ ආණ්ඩුවටත් සුභාධර්මයේ කෙසේ වෙතත් ජනතාවගේ හා විරුද්ධ කරගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු කරගන්නේ නැතුව ජනතාවගේ ප්‍රශ්න ගැන හොයා බලන්නේ නැතුව මේ ආණ්ඩුවත් කටයුතු කරනවා නම් මං හිතනවා මේ ආණ්ඩුවට වෙන්නේ අර ගිය ආණ්ඩුවට වෙච්ච දේ තමයි කියන එක. මම ඔය ඇමතිවරුන්ට ඔවුන්ගේ ඉන්න කේවට්ටයින්ට ඔවුන්ගේ ඉන්න මොරබල්ලන්ට මං කියනවා ඉස්සෙල්ලාම